සියලු දෙනාට සුබ දවසක්. ඒ වගේම ලබන්නා වූ සිංහල හා හින්දු අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනද වගේම අදත් දිනාවා ඖෂධීය පැලයක විස්තර ටික. අද මම කතා කරන්නේ එළවලුවක් වශයෙන් අපි අපේ කෑම පිඟානට එක් කරගන්නා රාබු සාකය ගැනයි. රාබු කියපුවාම ගොඩාක් දෙනෙක් කන්න ආස නැති එළවලුවක්. ඒ ඇයි දන්නවද? රාබු උයපුවාම ටිකක් ගඳයි. ඔයාලා දන්නවද ඒ ඇයි කියලා? රාබුවල බවුලෝ වශයෙන් ගෙන්දගම් සහ පොස්පරස් අඩංගු වීම නිසා මේ ගඳ ඇති වෙන්නේ. රාබු කියන සාකය තවන් දාලා තමයි හිටවන්නේ. නමුත් තවන් නොදාත් හිටවනවා. කොහොම නමුත් මේ කෙම දෙකම භාවිතා කරමින් රාබු වගාව සිදු කරනවා. පොළවේ සිට අඩි එකක් දෙකක් උසට වර්ධනය වෙන රාබු අල දිකට සහ බෝලාකාර ලෙස වර්ග දෙකකට තමයි හැදෙන්නේ. රාබු අල සුදුපාට රතුපාට වර්ණ රැස්සකින් සමන් වෙන අතර මල් සුදුපාට ලා දම්පාට වර්ණවලින් යුක්ත වේ. ඒ වගේම රාබු වල ප්‍රෝටීන්, කැල්සියම්, ෆොස්ෆරස්, විටමින් යකඩ වශයෙන් අන්තර්ගත වී ඇත. රාබු අල සහ කොළ ව්‍යංජනයක් වශයෙන් ආහාරයට එක් කරගන්නා අතර රාබු කොළ පමණක් සම්බෝලයක් ලෙස අපගේ ආහාර පිඟානට එක් කරගත හැක. ඉතින් බලමු අපි ආහාරයට ගන්න අකමැතින එළවලුවක ඇති ඖෂධීය ගුණ මොනවද කියලා. ශරීරයේ ඇති හන්දිපත් වේදනා සමනය කිරීමට උදව් වේ. ඒ අමතරව පිළිකා සෛල විනාශ කිරීමටත් මේ රාබු උපකාරී වේ. තරබාරු අයගේ බර අඩු කිරීමටත් මේ රාබුවල ගුණයක් අන්තර්ගත වී තිබේ. රාබුවල තවත් විශේෂ ගුණයක් නම් බැක්ටීරියා දිරීර විනාශ කර දමයි. ඒ වගේම අක්මාව, ආමාශය, වක්වඩු ඉදුමින් අවම කරනවා වගේම අර්ථස් රෝගයට ඉතාම ගුණදායි එළවලුවක්. තවත් විශේෂ කාරණාවක් නම් මුත්තාසය ඇතිවෙන ගල් විනාශ කර මුත්තාසය පිරිසිදුව තබන්න මේ රාබු එළවලුවට පුළුවන්. ඉතින් යාළුවනි, මෙච්චර ඖෂධීය ගුණ ඇති රාබු අපි ගඳයි කියලා කන්නේ නැහැ. මේ වීඩියෝ එක බලලවත් සතියට එකපාරක්වත් අපි රාබු කමු. ඉතින් අපි ගේන වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් තවත් අයට බලන්න ෂෙයා කරන්න. ආමත් අපිත් එක්ක එකතු වෙලා නැත්තම් එකතු වෙන්නත් කියලා කියනවා. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.